Ayo, bolan siyeru de nerede? Mama, Amita ve yani Rama nerede? Onna adat mama ava, tava tek pardama karageni. Adamama karan ne ana pardama tamayi sati telasma. Api balımı mukaddeme sati telasma kiyan ne kiyela? Sati telasma kiyela kiyan ne? Api පෙරපාසලෙ දරුවන් සමග සතියක් පුරාවට එක් තේමාවක් යටතේ එම තේමාව අනුතේමාවලට බෙදාගෙන සතියක් පුරාවට තේමාව දරුවන්ට කියා දීම. නැත්නම් තේමාවේ අනු කොටස් වලට වෙන් කර දරුවන්ට ඉගැන්වීම. එතකොට මට ලැබිලා තියෙන තේමාව තමයි නේදෑය. ඉතින් මම මේ තේමාව කරන්න යන්නේ මගේ වාරය තමයි පළවෙන වාරය මාසයේ ජනවාරි මාසය. සතිය තුන්වන සතිය. වයස් කාණ්ඩය අවුරුදු 4-5. ඉතින් අපි බලමු මගේ සති සැලැස්ම කොහොමද කියලා. ඔව් මේ තියෙන මගේ සති සැලැස්ම. එතකොට දවස සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්ද සිකුරාද. අනුතේමාවන් මම සඳුදාට මගේ පවුල අඟහරුවාදට ආච්චි, පදාදට සීයා, බ්‍රහස්පතින්දට නැන්දා, සිකුරාදට මාමා. එතකොට දැන් අපි බලමු සඳුදා කොහොමද මගේ පවුල යටතේ භාෂාව මුල්කාලීන සාක්ෂරතාව යටතේ පළමුවෙන්ම භාෂාව ප්‍රකාශන භාෂාව යටතේ පවුලේ සමාජිකයන්ගේ පින්තූර පෙන්වමින් පවුල හඳුන්වා දීම. දෙවනුව සෞඛ්‍ය හා කායික සංවර්ධනය යටතේ කායික සියුම් චාලක කුසලතා යටතේ අම්මාගේ සහ තාත්තාගේ රූප ලබා දී පාඨ කිරීමට දීම. තුන්වෙනුවට ප්‍රජානනය යටතේ ඉගෙනුම් ප්‍රවේශය කුතුහලය ආරම්භණය හා අවසානය දක්වා කරගෙන යාම යටතේ අම්මාට සහ තාත්තාට ඇලවීම සඳහා රෙදිවලින් කපා ගන්නා ලද ඇඳුම් දරුවන්ට ලබා දීම. එතකොට හතරවෙනියට සමාජීය හා චිත්ත වේග සංවර්ධනයේ යටතේ සමවයස්කයින් සමග සම්බන්ධතා. අම්මා, සෙම්බර අම්මා, තාත්තා, සෙම්බර තාත්තා. මේ සිංදුව සිසුන් සමග ගායනා කරමින් සංග දැක්වීම. දෙක, අඟහරුවාද මට තියෙන්නේ ආච්චි. මම දෙවනියට දෙවනි දවසේ අරගෙන තියෙන්නේ ආච්චි. ඉතින් නෑදෑයෝ මගේ පවුල මම හඳුන්වලා දුන්නා සඳුදා දිනේ. ඉතින් මම අඟහරුවාද දිනේ ආච්චි අපේ නෑදෑයෝ ආච්චිව මම අරගත්තා. එතකොට මම පළමුවෙන භාෂාව හා මුල්කාලීන සාක්ෂරතාවය යටතේ භාෂාව ග්‍රාහක භාෂාව යටතේ කොන්ද නමාගෙන හැරමීටි ගහගෙන කියන සින්දුව කියලා දරුවන්ට ඒ සින්දුව අසන්න සලස්සල ඉවර වෙලා දරුවන්ගෙන් ප්‍රශ්න අසනවා. ප්‍රශ්න අසලා දරුවන් සමග ආච්චි ගැන විස්තර සාකච්ඡා කරනවා. එතකොට දෙවනියට සමාජීය හා චිත්ත වේග සංවර්ධනයේ යටතේ සමාජීය වැඩිහිටියන් සමග සම්බන්ධතා යටතේ වැඩිහිටියන්ට උදව් කිරීමට සහ අවශ්‍ය වූ විටක වැඩිහිටි සහාය ලබා ගැනීමට දරුවා දැනුවත් කරනවා. එතකොට දරුවාට දැනගන්න පුළුවන් අපි වැඩිහිටියන් සමග නෑදෑයෝ පවුලේ නෑදෑයන් සමග ජීවත් වීමේදී කොහොම වැඩිහිටියන්ට උදව් කරන්නේ කොහොමද? ඒක අවශ්‍ය වුණාම දරුවාට කොහොමද වැඩිහිටියන්ගෙන් සහාය ලබා ගන්න කියන්නේ දරුවා දැනුවත් කරනවා. ඒතර තුන්වෙනුවට ප්‍රජානනයේ ගෙනුම් ප්‍රවේශය නිර්මාණශීලීත්ව හා පරිකල්පනයේදී ඉවත දමන ටිෂු රෝලකින් ආචිව නිර්මාණය කරනවා. දරුවත් සමග ඊට පස්සේ අපි කරන්නේ හතර වෙනිවට සෞඛ්‍ය යහ ජීවන පුරුදු යටතේ තමා වැඩ කළ ස්ථානය පිරිසිදු කිරීමට පුරුදු පුහුණු කරනවා දරුවන්ට. දැන් අපි තුන් වෙනිවට ආචිව හැදුවානේ. ඉතින් අපි හතර වෙනිවට අපි වැඩ කරාම අපි වැඩ කරපු දැන ලස්සනට පිළිවෙලට තිබ්බෝ විදියට තියන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා අපි දරුවන්ට තමා වැඩ කළ ස්ථානය පිරිසිදු කිරීමට පුරුදු කරනවා. ඊළඟට මට තියෙන්නේ බදාදා. බදාදාට මම ගත්තේ සීයා. එතකොට මම සීයව
පළමු වෙනුවටම කරන්න සමාජීය හා චිත්ත වේග සංවර්ධනය යටතේ චිත්ත වේග ආත්ම ප්‍රකාශනය යටතේ සීයා ගැන කියා දීලා සෑම දරුවෙක්ටම සමන්දි සීයා ගැන පන්තියට පැවසීමට අවස්ථාව ලබා දෙනවා. එතකොට දරුවට තවත් සීයා ගැන අදහසක් ගන්න පුළුවන්නේ. එතකොට දෙවනියට භාෂාව හා මුල්කාලීන සාක්ෂරතාවයේ යටතේ මුල්කාලීන සාක්ෂරතාවය පෙරලිවීම යටතේ හදේරි වලින් අඳින ලද සීයාගේ පින්තූරය උඩ අඳිමින් සීයාව සම්පූර්ණ කිරීමට ලබා දෙනවා. එතකොට තුන්වෙනියට මම කරන්නේ සෞඛ්‍ය හා කායික සංවර්ධනය යටතේ කායික සියුම් චාලක කුසලතා යටතේ දරුවට අර සම්පූර්ණ කරන ලද සීයාගේ පින්තූරය ලස්සනට පාට කරන්න අවස්ථාව ලබා දෙනවා. හතරවෙනියට ප්‍රජානනය පරිසරය පිළිබඳ දැනුවත් බව යටතේ ප්‍රජාව එහෙම නැත්නම් දරුවා ජීවත් වන ගම, දරුවාගේ නිවස තිබෙන තැන ආදිය දරුවා සමග සාකච්ඡා කරලා නිවසේ චිත්‍රයක් ඇඳීමට ලබා දෙනවා. එතකොට බ්‍රහස්පතින්දට මට තියෙන්නේ නැන්දා. එතකොට නැන්දා කියන්නේ අපේ නෑදෑයි, අපි පවුලේ ජීවත් වෙන කෙනෙක්. ඉතින් මම නැන්දා ගැන තමයි බ්‍රහස්පතින්දට කතා කරන්න යන්නේ. එතකොට මම භාෂාව හා මුල් කාලීන සාක්ෂරතාවය යටතේ භාෂාව භාෂා අවබෝධය යටතේ දරුවට නැන්ද ගැන කතන්දරයක් කියලා දීලා නැන්ද ගැන විස්තර කරලා දෙනවා. එතකොට දෙවනියට ඉගෙනුම් ප්‍රවේශය ප්‍රජානනය ඉගෙනුම් ප්‍රවේශය යටතේ ගැටලු විසඳීම යටතේ නැන්දගේ කොටස් කලපල සම්පූර්ණ කිරීමට මම කැබලි ප්‍රහේලිකාවක් වශයෙන් දරුවන්ට ලබා දෙනවා. ඊට පස්සේ මම තුන්වෙනියට කරන්නේ සමාජීය හා චිත්ත වේග සංවර්ධනයේ යටතේ සමාජීය හිතකර සමාජචර්ය යටතේ දරුවාට නිවසේදී වැඩිහිටියන් සමග එකතු වෙලා කරන්න පුළුවන් දේවල් ගැන සාකච්ඡා කරනවා. අපිට වැඩිහිටියන් සමග වගේම නෑදෑයන් සමග ජීවත් වීමේදී දරුවට තියෙන ප්‍රයෝජනය, දරුවට ගෙදරදී සමන්දි වගකීම් හරි හැටි ඉෂ්ට කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා ඉවරලා සමන්ට සුළුවෙන් හරි කරන්න පුළුවන් දේවල් ගැන දරුවට විස්තර කරලා දෙනවා. එතකොට මට හතරවෙනියට සෞඛ්‍ය හා කායික සංවර්ධනයේ යටතේ සෞඛ්‍ය පෞද්ගලික සුරක්ෂිතතාවය යටතේ නිවසේ අය සමග එකතු වී ගෙදර පිරිසිදුව තබා ගන්න ආකාරය පින්තූර මගින් පැහැදිලි කරලා දෙනවා. ඊළඟට මට සිකුරාදට තියෙන්නේ මාමා. මම අරගත්තේ මාමා. එතකොට මම මාමා යටතේ පළවෙනියටම කරන්නේ කායික සෞඛ්‍ය හා කායික සංවර්ධනය කායික දලචාලක කුසලතා යටතේ ක්‍රීඩාවක් ඇසුරෙන් ළමයට මාම පිළිබඳව පැහැදිලි කරලා දීලා ඒ මාමව අඳුනනවාද බලන්න ක්‍රීඩාවක් කරනවා. එතකොට මාම කිව්ව ගමන් දරුවෝ ඉඳ ගන්නවා. වෙනත් නමක් කිව්වොත් අපි අමර සාම වගේ නමක් කිව්වොත් දරුවන් හිටගෙන ඉන්නවා. එතකොට දෙවනියට ප්‍රජානනය තාර්කික චින්තනය හා ගණිතය විමසුම් සහගත මනස යටතේ දරුවන්ට ඇඳුම් කිහිපයක් ලබා දී ඒ අතරින් මාමට ගැළපෙන ඇඳුම තෝරලා පාට කරන්න ලබා දෙනවා. එතකොට තුන්වෙනියට මුල් කාලීන සාක්ෂරතාවය භාෂාව හා මුල් කාලීන සාක්ෂරතාවයේදී මුල් කාලීන සාක්ෂරතාවය පෙර කියවීමයි. රූප ඇසුරෙන් මමේ සිට පවුලේ සිටින සියලු නෑදෑයින් දකුණට නම් කිරීම සහ නැවත මතක් කර දීමක් සිදු කරනවා. එතකොට නෑදෑයෝ සියලු දෙනා අපිට එතනදී මතක් කරලා දෙන්නත් පුළුවන්. දැන් අපේ සිකුරාදා අන්තිම දවසේ නිසා අපි සඳුදා ඉඳලා කරපු ඒ අපේ පවුලේ නෑදෑයෝ සියලු දෙනා අපිට මතක් කරගන්න පුළුවන්. එතකොට හතරවෙනියට චිත්ත වේග ආත්ම පාලනය සමාජීය හා චිත්ත වේග සංවර්ධනය යටතේ දරුවාගේ පවුලේ නෑදෑයින්ගේ මුහුණුවල විවිධ ඉරියව් පෙන්වා විවිධ චිත්ත වේග හඳුන්වා දීම. අපිට දරුවන් සමග කතා කරන්න පුළුවන් පවුලේ සාමාජිකයන්ට කේන්ති ගිය විට කොහොමද මූණ, සතුටින් ඉන්න විට කොහොමද මූණ කියන අපිට ඒක මූණවල් හදලා අපිට දරුවන් සමග මම ඒව පින්නලා දරුවන් සමග ඒව සාකච්ඡා කරනවා. දරුවන්ට ඒ චිත්ත වේග හඳුන්වලා දෙනවා. ඉතින් මේක තමයි මගේ සති සැලැස්ම. මම හිතනවා ඔයාලටත් මේ සම්බන්ධව යමක් පැහැදිලි වන්න ඇති කියලා. මගේ මේ සති සැලැස්මෙන් සියලු දෙනාටම යමක් ලබා ගැනීමට
පුළුවන්කමක් තියෙනවා කියලා මම හිතමි. මගේ සති සැලැස්ම ඉවර කරනවා. ස්තුතියි.